මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය බඳවා ගැනීම අත්හැර දැමීම හින්දා රෝහල්ස් පද්ධතිය තුළම බරපතල අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙන්නේ සමහර රෝහල් වල පරීක්ෂණ සේවා ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම ඇනහිටින තැනකට පත් වෙලා තියෙන්නේ මේ බඳවා ගැනීම අත්හැර දැමීම හින්දා පරිපූර්ණ වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් පහම මේ වෙනකොට බරපතල අර්බුදයක තිබෙනවා මේ සේවාවේ නිරත වෙලා ඉන්න වෘත්තිකයන් දැඩි මානසික සහ කායික පීඩාවකින් තමුන්ගේ සේවය සිද්ධ කරන්න වෙලා තිබෙනවා මේ නිලධාරීන්ට. ඉතින් මේක දිගින් දිගටම අපි රටට හෙළිදරව් කරනවා ඒකම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියා හිටිනවා. තවම මේ වන තුරුත් ඔවුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබා දීලා නැහැ. ඒකම බඳවා ගැනීමට අවශ්‍ය කැසට් පත්‍රය නිකුත් කළා නැහැ. මේ වෙනකොට පරිපූර්ණ වෛද්‍ය උපාධිධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් රැකියාවට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන ඔවුන් තමුන්ගේ උපාධිය සම්පූර්ණ කරලා ඉන්නවා. ඒකම තවත් කාරණාවක්. සමහර රෝහල් වල මේ පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයන් නොමැති වීම හින්දා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විදින් ඔවුන්ව ලබා නොදීම හින්දා දැන් සේවාව සැපයීම සඳහා සුදුසුකම් නොලත් පුද්ගලයන් පාවිච්චි කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මේක බරපතල තත්ත්වයක්. මොකද පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයෙක් කියන්නේ අවුරුදු 4ක පුහුණුවක් ලැබලා මේ රෝගීන්ගේ පරීක්ෂණ සේවා ප්‍රතිකාර සේවා කිරීම සඳහා වෘත්තීය පුහුණුවක් ලබා ගන්න නිලධාරීන් කොට්ටාෂය. ඔවුන් සිදු කරන පරීක්ෂණ සහ ප්‍රතිකාර ඉතා සූක්ෂම ඒකම රෝගියෙකුගේ ජීවිතයට එහෙමත් නැත්නම් රෝගියාගේ රෝග තත්ත්වය හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය වෙන සංකීර්ණ පරීක්ෂණ ඔවුන් විසින් සිද්ධ කරන්නේ. එහෙමත් නැත්නම් ඖෂධ ලබා දීමක් සිද්ධ කරන්නේ. ඉතින් මේ වගේ දෙයක් සුදුසුකම් නොලත් පුහුණුව නොලත් කෙනෙක්ගේ කරගන්න ගිහිල්ලා මේ රෝගීන්ගේ ජීවිත නැවතත් අවදානමකට පත් කරන්න එපාය කියන කාරණාව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ මේ රෝහල් වල ඉන්න බලධාරීන්ට මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. ඒකම රටේ ජනතාවට කියනවා දැන් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් වල පරිපාලකයෝ සූදානම් වෙනවා ඔබව සුදුසුකම් නොලත් පුද්ගලයෝ හරහා සෞඛ්‍ය සේවාව ලබා දෙන්න ගිහිල්ලා ඔබගේ ජීවිත අනතුරකට ලක් කරන්න. මේ වෙනකොට බොරල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල එක්කම කිරිබත්ගොඩ මූලික රෝහල මිනුවන්ගොඩ මූලික රෝහල ඇහැලියගොඩ මූලික රෝහල ගාල ළය චිකිත්සාගාරය එක්ක මඩකලපුව ළය චිකිත්සාගාරය ඇතුළු රෝහල් ගණනාවක නිලධාරීන් නොමැති වීම හින්දා සම්පූර්ණ විකිරණ සේවාව අඩාල වෙලා තිබෙනවා. ඒකම සමහර රෝහල් තිබෙනවා ඖෂධ වේදීන් නොමැති වීම හින්දා ඖෂධ ලබා දීමේ බරපතල ගැටලුවක් ඇති වෙලා තියෙන තැන්. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය බඳවා ගැනීම කරන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි මේ නිලධාරීන් නොමැති ආයතනවලට වෙනත් ආයතනවලින් වල නිලධාරීන්ට බලහත්කාරකම් කරන්න මේ වෙලාවේ සූදානම් වෙමින් ඉන්නවා ඔවුන්ට ඒ ආයතනවල සේවා ආවරණය කරන්නේ කියලා. මොකද සමහර නිලධාරීන්ට කිලෝමීටර් 50-60 දුරක් ගෙවන්න සිද්ධ වෙනවා යන්න වෙනවා මේ රෝහල්වල සේවාව ආවරණය කරන්න. ඒකම එම නිලධාරීන් වෙනත් රෝහලකට යද්දි තමුන් සේවය කරමින් හිටපු රෝහලේ සේවාව අඩාල කරමින් තමයි යන්න වෙන්නේ. ඉතින් මේක මේ ගැටලුවට විසඳුම නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් මේ සම්බන්ධයෙන් උත්තර දෙන්නේ නැහැ. ඔවුන් වග කියන ආයතනය ඔවුන් මේ රෝගීන්ගේ සෞඛ්‍ය සේවා පවත්වා ගැනීමේ වගකීම තියෙන ආයතනය විදිහට ඔවුන් මේ වෙලාවේ කිසිදු කාරණාවක් ගැන අවධානය යොමු නොකරමින් තමුන්ගේ පාඩුවේ ඔහේ ඉන්න ගතියක් තමයි පේන්නේ. මේක බරපතල තත්ත්වයක්. ඉදිරියේදී අපිට පරිපූර්ණ වෛද්‍ය ඒකාබද්ධ බලමණ්ඩලය විදිහට මේ සම්බන්ධයෙන් දැඩුත් තීන්දු තීරණ ගන්න සිද්ධ වෙන කාලයක් වෙයි. ඒකම මේ වෙනකොට සීටී යන්ත්‍ර ගත්තොත් රෝහල් පද්ධතිය තුළ තිබෙන සීටී යන්ත්‍ර 44යි එයින් මේ වෙනකොට 7කට වැඩි ප්‍රමාණයක් බිඳ වැටිලා තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහල ගත්තොත් එහි තිබෙන යන්ත්‍ර 2යි තිබුණේ යන්ත්‍ර 2ම මේ වෙනකොට බිඳ වැටිලා අවසන්. හම්බන්තොට ඒකම කලුතර රෝහල ඒකම ජාතික රෝහලේ හදිසි ජනතුරු ඒකකය ශ්‍රී ලංකා යුද හමුදා රෝහල කුරුණෑගල වගේ රෝහල් වල සීටී පරීක්ෂණ සේවාව සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තිබෙනවා. ඉතින් මේක බරපතල තත්ත්වයක්. මොකද අපි කලිනුත් මතක් කරා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සීටී පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ආඝාත රෝගියෙකුගේ රෝගය පැය 4ක් ඇතුළත හඳුනාගත්තේ නැත්නම් සීටී පරීක්ෂණයක් මාර්ගයෙන් ඔහුට ආඝාත රෝගයෙන් සුව කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකම ගත්තොත් විකිරණ ප්‍රතිකාර සේවාවේ ලීනිය ඇක්සලරේටර් යන්ත්‍ර දෙකක් මහනුවර ජාතික රෝහලේ තවමත් බිඳ වැටිලා. මහනුවර ජාතික රෝහල ගත්තොත් විශේෂයෙන්ම හෘද කැතීටර කරන ඒකකයේ එක් යන්ත්‍රයක් බිඳ වැටිලා විකිරණ ප්‍රතිකාර සේවාවේ යන්ත්‍ර දෙකම මේ වෙනකොට වැඩ කරන්නේ නැහැ. දැන් වසරකට ආසන්න කාලයක් ගත වෙලා ඒකම ගත්තොත් DSA යන්ත්‍රය බිඳ වැටිලා මාස 6කට ආසන්න කාලයක් ගත වෙනවා මහනුවර ජාතික රෝහලේ.
හෘද කැදීටකරණ ඒකකයේ රෝගීන් 8000කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් පොරොත්තුෙන් ඉන්නවා ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් කරන්න. එහෙමත් නැත්නම් තමුන්ගේ හදවතට රුධිරය සපයන රුධිර නාලවල අවහිරතා නිවැරදි කර ගැනීම සඳහා ස්ටෙන්ටින් දැමීමේ ප්‍රතිකාරයක් සඳහා මේ වගේ බරපතල තත්ත්වයක් රට පුරා රෝහල්වල තිබෙන්නේ. ඒකම් පොරොත්තු ලේඛන ගත්තොත් විශේෂයෙන්ම MRI පරීක්ෂණ සඳහා ගත්තොත් අනුරාධපුර ශික්ෂණ රෝහල කරාපිටිය MRI පරීක්ෂණ සඳහා ගත්තොත් කරාපිටිය ශික්ෂණ රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල්වල අවුරුදු එකහ මාරක කාලයක් බලා සිටින සිද්ධ වෙන රෝගියෙකුට MRI පරීක්ෂණයක් කරගන්න. රිජ්ජාරය ළමා රෝහලේ වසරකට ආසන්න කාලයක් බලා සිටින සිද්ධ වෙලා තිබෙනවා MRI පරීක්ෂණයක් කරන්න. ඉතින් මේ ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ඔවුන්ට ඒවා විසඳන්න අවශ්‍යතාවයකුත් මේ වෙනකොට ඇති වෙලා නැහැ. ඔවුන් ඒ සම්බන්ධයෙන් මේවා විසඳන්නේ කොහොමද? එහෙම නැත්නම් මේවට ප්‍රතිකාරම මොනවාද කියන එක මේ වෘත්ති කියන්නේ එක සාකච්ඡා කරන්නෙත් නැහැ. දැන් මේ අවස්ථා ගණනාවකදීම මේ බරපතල හිඟයට නිලධාරින්ගේ හිඟයට මේ සේවාවන් අඩාල වීම සම්බන්ධයෙන් දිගින් දිගටම හෙලිදරව් කරනවා සහ ඉල්ලීම් කරනවා මේවා ඉක්මනින් යථාවත් කරන්න කියලා. නමුත් මේ වන තුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔවුන්ගේ පාර්ශවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඉදිරියේදී මේ බරපතල තත්ත්වය හමුවේදී පරිපූර්ණ වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයට සිද්ධ වෙනවා. මීට වඩා දැඩි තීන්දු తీරන ගන්න. එහෙම නැති වුණොත් මේ රටේ ජනතාවගේ නිදහස් සෞඛ්‍ය මලගම තමයි අපිට සිද්ධ කරන්න වෙන්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.